කැනඩාවේ ඔටාවා නුවර සමූහ ඝාතන සිදුවීම නිසා මියගිය මව හා දරුවන් සිව දෙනාට අමතරව සයිවෙනියා ඌයේ 40 සැවිරිදී ගාමිණී අමරකෝණිය ඔහු කැනඩාවට යන්නේ සිදුවීමට මාස දෙකකට පමණ පෙර අතවය ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සමාගමක සේවය කළ දනිෂ්ක වික්‍රමසිංහ උසස් අධ්‍යාපනයේ සඳහා 2021 ජූලි මාසයේදී කැනඩාවට ගිය පසු මෑතකදී පිරිසිදු කිරීමේ සමාගමක් ආරම්භ කළ අතර එහි හවුල්කරුවෙකු ලෙස ගාමිණී කටයුතු කළේය ඔහුගේ අභිප්‍රාය වූයේ ලංකාවේ සිටින තම බිරිය හා දරු දෙදෙනාද කැනඩාවට ගෙන්වා ගන්නටය. ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරන අතරවාරයේ ඔහු තම හිතවතා වූ දනිෂ්කගේ නිවසේ රැකියාවක් කරමින් රැඳී සිටි බව කියවේ. ඔටාවා හිල්ඩා ජයවර්ධනාරාමේ බෞද්ධ අසපුවේ විහාරාධිපති ගාමිණීගෙන වැඩියමක් දැන සිටියේ නැත. ගාමිණී පන්සලේ ප්‍රජාවේ සමාජිකයෙක් නොවිය. දිවි ගලවාගත් දනිෂ්ක මාධ්‍ය විමසද්දී පැවසුවේ මිතුරෙකුට උපකාර කිරීමේ මාර්ගයක් ලෙස ගාමිණී කැඳවාගෙන තිබූ බවයි. ඔයා යනකම් අපිත් එක්ක ඔහු කියා තිබෙයි බදාදා රාත්‍රියේ පිහියක් වැනි වස්තුවක් සම්බන්ධ බව පොලිසිය කියන ප්‍රහාරයෙන් වික්‍රමසිංහගේ බිරිඳ දර්ශනී ඒකනායක සහ ඔවුන්ගේ දරුවන් සිවුදනා වන ඉනුක අශ්විනි රණයා සහ කෙලී මෙන්ම ගාමිණීගේද ජීවිතය අවසන් විය ගාමිණීට සක්‍රීය සමාජ මාධ්‍ය පැවැත්මක් තිබූ අතර ඔහු මෙරට ව්‍යවසායකයෙකු ලෙස ස්ථාපිත වීමට උත්සාහ කරන බවක් ඒ ඔස්සේ හැඟවුම් කර තිබුණි Facebook ප්‍රොෆයිල් එකේ තමා විස්තර කරන්නේ විගිනුම් සහ ඩිජිටල් අලෙවිකරණ උපදේශකයෙකු ලෙසය ඔහු VIP Air Tours නම් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර නිතර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචාරණය කරමින් සිටියේය ඔහුගේ සමාජ මාධ්‍ය සටහන් මත පදනම්ව කැනඩා මාධ්‍ය වාර්තා කළේ ඔහු ශ්‍රී ලංකාව සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බවත් එහි සිදුවීම් නිතිපතා ප්‍රචාරණය කරමින් සිටි බවත්ය ඔහුගේ අවසන් ප්‍රසිද්ධ සටහන Facebook හි පෙබරවාරි 20 වන දින පළවන අතර එහිදී ඔහු මිතුරන්ට තම උපන්දින සුභපැතුම් සඳහා ස්තුති කළේය ඔබේ කාරුණික වචන සහ හෘදයාංගම පණිවිඩ ඇත්තෙන්ම මාගේ දවස විශේෂ කළා ඔහු ලිවීය ගාමිණී කැනඩාවට පැමිණ වැඩිකල් නොගොස් කාර්යාල පිරිසිදු කිරීම කටයුතු සඳහා දායක වූ අතර නිවසේ සිට ටයර් මාරු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද කතා කරමින් සිටි බව වාර්තා වේ ඊයේ කැනඩාවේ පැවති දර්ශනී හා දරුවන් සිවුදනාගේ අවමංගල්‍ය උත්සවයේදී ගාමිණී අමරකෝන් මහතාගේ බිරිඳ සහ දියණියන් මෙරට සිට අවමංගල්‍ය උත්සවය සඳහා පටිගත පණිවිඩයක් යොමු කර තිබුණි අශේරි අමරකෝන් නැමැති මියගේ ගාමිණී අමරකෝන් මහතාගේ 11 සැවිරිදී දියණිය මෙලෙස අදහස් පළ කර තිබුණි මගේ තාත්තා ගැන මට කියන්න තියෙන්නේ ඔහු අප සියල්ලන්ටම විශිෂ්ට පියෙක් වගේම මගේ අම්මට හොඳ සැමියෙක් වූ බවයි මෙහි සියල්ලන්ම ඔබ අහිමිවීම ගැන ශෝක වෙනවා ඔබ කොහේ හිටියත් හොඳ ජීවිතයක් ලැබනු ඇතැයි සිතනවා අපට හැකිය වූ විටක අප ඔබ හමුවට එනවා සමු දෙන්නම් ඉතින් දෙවි පිහිටයි ගාමිණී අමරකෝන් මහතාගේ බිරිඳ දිශානි ප්‍රනාන්දු මහත්මිය සමා වෙන්න අපට තවමත් ඔබට දුරෙන් සිටීමට සිදුවීම ගැන නමුත් අශේරි සහ කීලි දියණියන් සමග මම සෑම විටම ඔබ සමග ඉන්නවා ඔබට හැකිතරම් සමීපව අප ඔබට ඒ තරම්ම ආදරෙයි අපිට ඔබ නැතුව පාළුයි එම අවස්ථාවේදී ගාමිණී අමරකෝන් මහතාගේ බිරිඳ ගීතිකාවක්ද ගායනය කළාය